මේ පනත සම්මත කර ගැනීමට ලහිලයි ඒ තිබිච්ච හදිස්සි උමනා මොකද්ද කියන එක අපි පැහැදිලිව කියනවා චීනය මේ රටේ ජනතාවට ආණ්ඩුව ලව්වා කොකා පෙන්නලා මේ ඡන්දේ වෙනුවෙන් අත උස්සපු සියලු දෙනාට අල්ලස් ලබා දීලා ඔවුන් නිහඬ කරවලා තමයි මේ දේශද්‍රෝහි පනත සම්මත කරගත්තේ එදා හම්බන්තොට වරාය 99 අවුරුදු බදුවලට චීනයට ලබා දෙනකොට ඒකට විරුද්ධ වෙච්ච මේ රටේ මහා සංගරත්නේ ඔය දේශමාමකයයි කියා ගන්නා වූ බලවේග හීන් කෙඳිරියක්වත් ගෙඩිය පිටින් සින්නක් කරේට පෝට් සිටියක ලබා දීලා බහුතර ඡන්දයෙන් ඒක නීතියක් බවට පත් කරලා ඊයේ සම්මත කර ගන්නකොට කිසිදු ආකාරයක විරෝධතාවයක් දැක්වුවේ නැහැ. අපි කියනවා මේ විරෝධතාවයක් නොදැක්වීමට හේතුව දේශ ප්‍රේමීත්වයේ අභිභවා ගිහිල්ලා චීනයෙන් ආපු යුවාන් ටිකට ඩොලර් ටිකට ඔවුන්ගේ බොහෝ දේශ ප්‍රේමීත්වය නිහඬ කරන්නට පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා අපි පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ඊයේ දවසේ මේ පනත සම්මත වීමත් එක්ක මේ සිද්ධ වුණේ මේ රටේ සැබෑ සියලු දේශ ප්‍රේමී බලවේගවල පරාජයක් කිය සිද්ධ වුණේ සියලු මේ රටේ දේශද්‍රෝහි බලවේගවල ජයග්‍රහණයක් තමයි ඊයේ දවසේදී සිද්ධ වුණේ එනිසා ඒ ආරම්භ කරපු ගමන අනාගතයේදී විශාල ඛේදවාචකයකින් අවසානය වෙන බව අපි අද මේ රටේ සියලු ජනතාවට අවධාරණයෙන් කියා සිටිනවා පැහැදිලිවම මේ වෙනකොට කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක නිල වශයෙන් දක්වලා තියෙන මරණ සංඛ්‍යාව 1000 ඉක්මවලා තියෙනවා එනම් සියලු සෞඛ්‍ය අංශ සෞඛ්‍ය බලධාරීන් රට වසා තැබිය යුතුයි කියලා ලොක්ඩවුන් කළ යුතුයි කියලා දිගින් දිගටම පුන පුනා කියද්දි ආණ්ඩුව මොකද කළේ චීනයේ බලපෑමට චීනයේ යුවාන් වලට තියෙන කෑදරකමට ජනතාවගේ ජීවිත බිල්ලට තියලා දහස් දහසකට අධික ජීවිත ප්‍රමාණයක් ඒ වෙනුවෙන් බිල්ලට දීලා හෙට දවස වෙනකොට කී දෙනෙක් ඒ වෙනුවෙන් බිලිවීමට නියමිතද කියන අවිනිශ්චිතතාවය ඇති කරලා තමන්ගේ උවමනාව ඉටු කරගන්නට යෙදුණා අගමැතිවරයා රණවිරු සමරොම සිහිපත් කරලා මොකද්ද කිව්වේ පළවෙනියත් මව් රට දෙවනුවත් මව් රට තෙවනුවත් මව් රට කියලා ඒ ප්‍රකාශය කරනකොට ඔහුගේ අතේ තිබුණේ පෝට් සිටිය පවරාදීමේ පනත නීත්‍යානුකූලව චීනයට වරාය නගරය සින්නක්කරව ලබා දීමට අදාළ වන කෙටුම්පත කොයිතරම් ජනතා ද්‍රෝහි වැඩසටහනකටද මේ දේශප්‍රේමී නාමයෙන් අද මේ ආණ්ඩුව ගමන් කරමින් තිබෙන්නේ කියන කාරණාව පැහැදිලි කරගන්නට ඕන. Breaking.lk